अंतर्गत मलबाटी अतीत जलता समिति ऐतिहासिक अस्थिर गेडिगे राज महाविहार मंदिर पूजा करवा चारित्रानुकूल देश के महानवा धर्म अनुशासन उपवर्तन हेटे पाद नमस्कार को आराधना कर धर्म श्रवण के पूजा नंदी आजीव अच्छी शैली समाधान देने फल नमस्कार पाठ प्रचारणा कर स्वामी नमो तत् भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तत् भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तत् भगवतु अरहतु सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि शरणं गच्छामि धम्मं शरणं गच्छामि शरणं गच्छामि संघं शरणं गच्छामि शरणं गच्छामि द्वितीयं ते बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि द्वितीयं ते धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं मन्ते पानातिपाता वीरमणि सिक्खापदं समादियामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अभिन्नादाना वीरमणि सिक्खापदं समादियामि अभिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु इच्छाचारा वीरमणि सिक्खापदं समादियामि कामेषु इच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि शिशुनावाचा वीरमणि सिक्खापदं समादियामि शिशुनावाचा वीरमणि सिक्खापदं समादियामि मरुसावाचा वीरमणि सिक्खापदं समादियामि सिक्खावाचा वीरमणि सिक्खापदं समादियामि सम्पप्पलापा वीरमणि सिक्खापदं समादियामि सम्पप्पलापा वीरमणि सिक्खापदं समादियामि मिच्छा आजीवा वीरमणि सिक्खापदं समादियामि आजीवा वीरमणि सिक्खापदं समादियामि त्रिकरणेन सद्यं आजीव अष्टमकशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन सम्पादे शब्दं समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं वदन्ता
සවන කාලෝ අයං බදන්සා ධම්ම සවන කාලෝ අයං බදන්සා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව කථාගත ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් අබමල් රේණුවකටත් වඩා බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව සකස් කරගෙන නිවැරදි වූ ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ධර්ම දානයාගේ මහත්ඵල මහානිසංසදායක භාවය මේ පින්වතුන් මනාව දන්නවා. නිතර නිතර බණ අහලා ඒ පිළිබඳව හොඳට අවබෝධ කරගෙන තමයි මේවාගේ පින්කම් අපි සිද්ධ කරන්නේ. ඒ නිසා ධර්ම දානය කියන උතුම්ම දානය මේ මොහොතේ ලෝකයටම දානය කරන්න සූදානම් වෙනවා. මේ පින්නතුන් ලෝකයට දානය කරන උතුම් ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ධම්මපද පාළියේ ජරා වග්ගයේ තුන්වෙනි ගාථාව තමයි අද යොදාගන්න කල්පනා කළේ. පරිදින්න නිදන් රූපං රෝග නිද්දං පබංගුණං විජ්ජති කුති සංදේගෝ මරණං සම්හි ජීවිතං. මේ ගාථා රත්නය සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළ උතුම් ගාථාව. ධම්මපද පාළියේ ජරා වග්ගයේ තුන්වෙනි ගාථාව හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ ගාථාවේ සරල තේරුම පරිජින්න නිදං රූපං. මේ රූපය ගත වෙන මොහොතක් මොහොතක් පාසා බිඳි බිඳි වෙනස් ස්වභාවයට පත් වෙනවා. රෝග නිද්දං පබංගුණං. මේ ශරීරය රෝග ගොඩක්. අපේ ශරීරය මහා රෝග ගොඩක්. ඒක සඳහන් කරනවා රෝගේ නැමැති කුරුල්ලගේ කූඩුව කියලා. ඉතින් රෝගේ කියන කුරුල්ලගේ කූඩුව. විච්ඡති කුති සම්දේගෝ. ගත වෙන මොහොතක් මොහොතක් පාසා බිඳෙනවා. බිඳෙනවා විතරක් නෙමෙයි අපද්‍රව්‍ය හැම වෙලාවෙම මේ ශරීරයෙන් වැగిරෙනවා. විච්ඡති කුති සම්දේගෝ කුති කියන වැగిරි වැగిරි ගලනවා. මරණම් තමි ජීවිතං. අවසානයේ මරණය කෙලවර වෙනවා. ඒක තමයි මේකේ සරල තේරුම. ගාථා රත්නයේ දේශනා කරන්න යෙදුනේ මෙහෙණින් වහන්සේ නමක් අරමුණු කරගෙන. මෙහෙණින් වහන්සේගේ නම සිරිමා. මේ ගාථාව දේශනා කරන කාලයේ වෙනකොට මේ මෙහෙණින් වහන්සේගේ වයස අවුරුදු 120ක් විතර ආසන්න වෙන්න ඇවිල්ලා. සිහිය ඉක්මවා ගිහිල්ලා. ගොඩාක් වයස්ගතයි.
හැබැයි ඇයගාව තරුණ කාලේ ළමා කාලේ ඉඳලම තිබුණ බොහොම වටිනා පුරුද්දක්. ඒ පුරුද්ද තමයි තමන්ගේ ආහාර වේල තව කෙනෙකුට දීන සතුටු වෙන පුරුද්දක් තිබුණා. අනික් අයට දුන ඉතුරු වුණොත් තමන් භුක්ති විඳිනවා නැත්නම් කුටගින්න ගරාගෙන පූජාව පිළිබඳව සතුටු වෙනවා. පැවිදි වුණාට පස්සෙත් මෙතුමිය පින්න පාත්‍රය වඩිනවා. පින්න සිඟාගෙන ආපහු එන ගමන් වික්ෂුන් වහන්සේ නමක් හෝ මෙහෙණින් වහන්සේ නමක් කිඳු නැතුව මගදී මුණ ගැහුණොත් තමන්ගේ පාත්‍රයේ තියෙන ධානය ටික ඒ පාත්‍රයට පිළිගන්වනවා. ආම දානි කරාගෙන යන්න වෙලාව තියෙනවා නම් පෙරවරු කාලේ නම් නැවත දානි හොයාගෙන ගිහිල්ලා නැවත ඒක දෙන්න කෙනෙක් මුණ නොගැහුනොත් Taman ඒක වළඳනවා. පෙරවරු ඉක්ම යමින් ඇවිල්ලා තියෙනවා නම් එදා දවසේ බොහොම සතුටින් කුසගින්නේ ඉන්නවා. මේ වාගේ හරිය වටින උතුම් පුරුද්දක් එතුමිය ගාව තිබුණා. බුදු පියාණන් වහන්සේ පෙරමඟ වඩිනවා දැකලා ඉස්සරහින් එන මේ වික්ෂුණී වහන්සේ උන්වහන්සේට ඉඳගෙන පාරෙන් ඈත් වුණා. වයස අවුරුදු 120ක් කියලා කියහම අපිට හිතෙනවා මෙහෙම ඉන්නේ ඇති. අපිට 50 60 වෙලා අපිට පාරේ යන්න අමාරුයි. ඉතින් 120ක කෙනෙක් කොහොම ගියාද කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් පාරෙන් ඈත් වෙනකොට පාරත් පටි තැන. සිවුරු කොට පැහැගෙනවා පැහැගෙනකොට ඉතිමිය ඇද වැටෙනවා. බුදු පියාණන් වහන්සේ පිළිසලව එමෙහි වහන්සේ කෙලින් කරවලා සුවපත් කරවලා එතුමියට ඒ කාරණාව අරමුණු කරගෙන දේශනා කරපු ධාතා රත්නයේ තමයි මේ ධර්ම මාතෘකාව බවට පත් කරගත්තේ. ඉතින් අපි මේ කාලයේ තුළ මේ ධාතා රත්නයේ අන්තර්ගත දහම් අරුණු ටික ශ්‍රවණය කරන්න උත්සාහ කරමු. පරිජෙන් නිකම් රූපං මේ රූපය ගත වෙන මොහොතක් මොහොතක් පාසා බිඳෙනවා කියලා අපි මුලින් සඳහන් කළා. පරිජින්න ඉදං රූපං. ඉදං කියලා කියන්නේ මේ බිඳෙනවා. රෝග නිද්දං පබංගුණං. පබංගුණං කියලා කියන්නේ වහ වහා බිඳි බිඳි යනවා මේ රූපය. ඒක අපිට ප්‍රත්‍යක්ෂ නැද්ද අපේ ජීවිතයේ තුල? මේක ගත වෙන මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා කියන එක. අපට ඒක බොහොම ප්‍රත්‍යක්ෂයි. නමුත් ඒ පිළිබඳව අවධානය යොමු කරන ඒකම මෙනෙහි කරන්න අපි කම්මැලි. ඒක තමයි අපේ ජීවිතයේ ඇති. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දැන් මෙතන සද්ධර්ම ශ්‍රවණය කරන්න වාඩි වෙච්ච අය මෙතන නැහැ. අද මේ දේශනාවට එන්න ගෙදරින් පිටත්ච්ච කවුරුවත් දැන් මෙතන නැහැ. මේක පැය කීපයකට කලින් මේ ආසනයේ වාඩි වෙච්ච මම දැන් ඒ ආසනයේ උඩ නැහැ. ඊට වඩා ගොඩක් වෙනස් පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි ඒක අපට පේනවද? ඒක අපට පේන්නේ නැහැ. හේතුව මේ තිරිය ඇට ඒක පේන්නේ නැහැ. නමුත් ඒක ඍජුමතුන්ට නම් ගෝචරයි. අඥාවන්තයන්ට ඒක දැක්ක හැකි. අපි වාගේ අයට ඒක දකින්න තරම් නුවණ කාම නුවන මෝරලා වෙනස මන තරන් වේගෙන් වෙනස් වෙනවා දේකයි පේන්නේ. අපි උදාහරණ කීපයක් සාකච්ඡා කළොත් අපි පෑනක් අරගෙන ඉරක් අඳිනවා. පෑනකින් ඉරක් අඳිනවා. දැන් අපිට තියෙන්නේ පෑනෙන් ඇඳපු ඉරක් තියෙනවා. නමුත් මේ ඉතාම සෙවුම් දේවල් විශාල කරලා බලන්න පුළුවන් තල දර්පණයකින් අපි ඇඳපු ඉර දිහා බැලුවොත් අපිට පේනවා එතන ඉරක් නැහැ කියලා. ඉතින් එතන මොකක්ද තියෙන්නේ? එතන තියෙන්නේ කඩිරි ගොඩ. මේ ඇඳ පිළ එක දිගටම ඉරක්ද? නැහැ, පෑනින් එහෙම ලියෙන්නේ නැහැ කවදාවත්. කැඩි කැඩි ඉරිය වෙලා තියෙන්නේ. නමුත් අපේ ඇහැ ඒ තරම් සෙවුම් නැති නිසා අපිට පේන්නේ එක දිගටම ලියවිලා වගේ. අර වගේ දියුණු උපකරණයක් ලැබුණොත් බලන්න. එතන තියෙන්නේ කඩිරි ගොඩ. අපි විදුලිය ගැන හොඳටම දන්නවා. මේ දැල් වල තියෙන විදුලි පහන අපිට පේනවද නිමිනිමේ දැල් වෙනවා කියලා? අපිට පේන්නේ මේ විදුලි පහන නමුත් දැල් වෙන්නේ නිමිනිමේ. මේ විදුලිය කියන ධාරාව එක දිගටම ගමන් කරන එකක් නෙමෙයි. ඒකත් අර පෑන් ඉර වගේ කැඩි කැඩි ගමන් කරන එකක්. එහෙමනම් මේ විසන්දි වීම මේ විදුලි පහනට දැනෙනවා. එයා දැල් වෙන්නේ නිමිනිමේපත් තමයි දැල් වෙන්නේ. නමුත් අපට ඒ බව තේින්නේ නෑ. ඒ තරම් වේගෙන් ඒ ක්‍රියාව සිද්ධ වෙනවා.
එහෙනම් ශරීරයගේ බිඳීමක් එතරම් වේගෙන් මේ සිත්වල බිඳී යාම රූප කලාපයන්ගේ බිඳී යාම සිද්ධ වෙනවා. සිත් පරම්පරාව වෙනස් වෙලා යනවා. කොයිතරම් වේගෙන් සිත් උපදිනවද අපිට? නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලිඳු රජුගේ මේ ප්‍රශ්නේ ඇහුවා. ස්වාමීනි, සක්වරේක දැක්කේ නිසිත් ගන්න කොච්චරද කියලා. නාගසේනයන් වහන්සේ උත්තරයක් දෙනවා මහරජු, ඒකට නම් උත්තර දෙන්න බෑ කියලා. හැබැයි මිලිඳු රජුගෙන් එහෙම කියලා බේරෙන්න පුළුවන් කෙනෙකුත් නෙවෙයි. එයා කියනවා ස්වාමීනි, උත්තරේ හරියටම බැරි නම් මට උදාහරණයක්වත් ඕනේ. නාගසේනයන් වහන්සේ හරි ලස්සන උදාහරණයක් අපේනවා. මහරජතුමනි, අත්පරේකට නෙවෙයි අහුරක් ගහන කාලයක. අපි අහුරු ගහනවා කියලක දන්නවා නෙමෙයි. අහුරක් ගහන කාලයක ඇති වෙන සිත් ඥාන තත්පරේ තත්පරයක් ගත වෙන්නේ අහුරක් ගහන්නේ. එනම් ඇති වෙන සිත් ඥාන. නැහේ කොහොමද උදාහරණේ දෙන්නේ සඳහන් කරන්නේ. 150 යාල සතමුණු 2000ක ප්‍රමාණය. දී ඉහිනවා. මේ 150 යාල කියන කතාව නම් මම දන්නේ නැහැ. සතමුණු කියන කෙනා අමුණු සතයි. අපි කුරු වැඩ කරන ලමුණ ගැන කියනවනේ. මේ ලමුණක් මේ පෑනක් අපි එහෙම කියනවා. 150 යාල සතමුණු අමුණු හතයි. 2000යි කියලා කියන්නේ මේ මනින උපකරණයක් කියනවා ලාහ කියලා. අපි කරන්නේ අය දන්නවා. මේ ලාස් දෙකකට තියෙන වී ඉහෙන ප්‍රමාණයයි අමුණු හතකට වී ඉහෙන ප්‍රමාණයයි යාල කියන එක අපි දන්නේ නැති නිසා මේ ඔක්කොම එකතු කරලා අපි කියමු මෙතන අක්ෂර 150යි කියලා 150 යාලනේ. අපි උදාහරණයක එහෙම ගමු. නමුත් ධර්ම කාරණා විස්තර කරලා තියෙන්නේ 150 යාල සතමුණු 2000ක මේ වෙන ප්‍රමාණය. එහෙනම් අපි තේරුම් ගන්න ගමු අක්ෂර 150ක වී ඉහළා. දැන් මේ බැලවලා කරන් නැවින්න ගොයම් කපන පොළ පාගල. දැන් අක්ෂර 150ක බැතගොඩ ගොඩ ගහම තියෙනවා. දැන් මේ වී ඇට ටික ගන්නවා. 150ක බැතගොඩේ වී ඇට ගණන් කරනවා. ගණන් කරද්දී වෙන පැත්තකට දානවා. දැන් මුළු බැතගොඩම ගණන් කෙරුවා. ඉතින් වී ඇට කීයක් වේද දන්නේ? අන්න ඒ වී ඇට ප්‍රමාණය කොතරම් වේද? අහුරක් ග්‍රහණ වෙලාවක ඇති වෙන සිත් ගණන ඒ වී ඇට ප්‍රමාණයට වඩා වැඩි කියලා දේශනා කරනවා. එකකට හිතන්නේ කිසිත් මොන තරම් වේගෙන් උපදිනවද කියන්නේ. එක දිලා නැති වෙලා යනවා ඒ තරම් වේගෙන්. එහෙනම් මේ රූප කලාපයගේ දිගීම එතරම් වේගෙන් සිදුවෙන නිසා අපිට අද දැක්ක කෙනා හෙට දැක්කහම එයාගේ කිසි වෙනසක් තේින්නේ නැහැ. හැබැයි අවුරුද්දකින් විතර දැක්කොත්, අය මාසිකින් විතර දැක්කොත් අපි ගොඩක් දේවල් කියනවා. අලු වෙලා කියනවා, ලොකු වෙලා කියනවා, වයස්ගත වෙලා වාගේ පේනවා කියනවා. විවිධ දේවල් කියන එතකොට අපිට වෙනසක් පේනවා. නමුත් විතර දකින්නකොට ඒක අපිට හඳුනගන්න බෑ. හරි ජීඳ විදන් රූපං. ඊළඟ බිඳීම දැන් මෙහෙම ජීවත් වෙන අපි මේ තියෙන ශරීරාව යවලෝක හරි කැමති. දැන් මෙතන ඉන්න සමහර අය කැමති හැමදාම මෙහෙම ඉඳ තිබ්බනම් කොච්චර ආගේද කියලා. සමහර අය හිතනවා අපිට අරගොල්ල වගේම ඉඳ තිබුණනම් කොච්චර හොඳද කියලා. පොඩි කෙනෙක් හිතන්න පුළුවන් මං ඊට වඩා තව ටිකක් ලොකු ඉක්මනට ලොකු වෙනවා නම් කොච්චර හොඳද කියලා. හුඟක් වයසට ආවා හිතනවා වයස නොගිය නම් කොච්චර හොඳද කියලා. තරුණ අය හිතනවා මේ වයසේ ඉන්න පුළුවන් නම් කොච්චර හොඳද. නමුත් එහෙම ඉන්න පුළුවන්ද කාටවත්? එහෙම කාටවත් ඉන්න බෑ. ඒ වෙනස තේරෙන්න අපි මේ කෙස් වලට හරි කැමති. එනිසා කෙස්සකින් අපි බොහෝ දේවල් කරනවා. අද කාලේ නම් කෙස් වෙනින් සෑහෙන වියදමක් කරනවා. කෙස් ආරක්ෂා කරගන්න. මුළු ජීවිත කාලෙම කෙස් වලට වියදම් කරන මුදල ජීවිතයේ අවසාන හැදී එකතු කරලා බැලුවොත් එදා කියන අපරාධ කියලා. එච්චර වියදම් කරලා තිබුණත් ඒ වියදම් කරපු කෙස් ඒ හැදීට ගෙවෙන්න බෑ කොට නෑ. ගෙවිල්ල සමහරුන්ගේ අර පල්ලෑ ආදීන් වටේට තීරුවක් විතරයි තියෙන්නේ. මේ කයිගේ ගැලවිලා ගියේ. මේක වියදම් කළේ ඒක කාසුදු කරගන්න එහෙම නෙමෙයි. සුදු වෙනවට කැමතිද? නෑ මේකනේ සුදු වෙච්චත් අපි පාට කරන්නේ ආපහු. සුදු වෙනවට කැමති නැති නිසා. නමුත් මෙතරම් වියදම් කරලා බෝදලා පීරලා තිහලා වේලලා තියාගෙන ඉන්න මේ කෙස් කලඹට
දවසක කැඩපත ළඟට ගිහින්ලා ළඟට ආරං කියන්නේ කෝ ඔබ වෙනුවෙන් මං කොච්චර මහන්සි වෙනවද ඕදන්න වේලන්න මං කොච්චර මහන්සි වෙනවද හැබැයි මං මෙතරම් සැලකෙනවා මගෙන් මෙතරම් සැලකින් ලැබුණු ඔබ සුදු වෙනවට මං කැමති නෑ ඒ නිසා කවදාවත් මගේ අකමැති කියන වෙලාවේ සුදු වෙන්න එපා කියලා ඉල්ලීමක් කරමු අහනවද අහන්නේ ඒ කියන්නේ කිස් මගේද නෑනේ මගේ නම් මං කියන දේ අහන්න දෙන්න අපි වාහනේ කියන්නේ යනකොට වංගුවක් තියෙනවා අපි වංගුවෙන් වාහනේ හරව ගන්නවා ඒ කියන්නේ වාහනේ මගේ පාලනයට නැතුයි තව යනකොට තව වාහනයක් තියෙනවා අපි අයින් කරගෙන යනවා වලක් තියෙනවා ඒක මගාරවල යනවා වාහනේ මට ඕනේ ඇතුළට පාලනය කරනවා එන්නේ විස්තිප්නේ යකඩ ගොඩ මට ඕනේ ඇතුළට පාලනය කළාද අන්න පොන්න දින පෝෂණය කරන මේ මගේ කියලා කියන ශරීරය මට ඕනේ ඇතුළට පාලනය කරගන්න බැරි බව දැනගෙන ඒ ගැන ප්‍රඥාව මෙහෙවන්නේ නැති එක අපි ගාව තියෙන අවස්ථාවක් එනයි සෙත් අපිට ඕනේ ඇතුළට නවත්තන්න අපිට බෑ කියන්නේ සෙත් එනම් මගින් නෙමෙයි ඇස් දෙක රකින්න කියනකොට අපි මේ ලෝකේ කෝක ගැන කිව්වත් කියන ඇහැවාගේ රකින්නවා කියලා. ඇහැවාගේ රකින්නවා කියලා කියන්නේ ඒක විශේෂ විදිහට දැක ගන්නවා කියන එකයි. නමුත් මේ ඇස් දෙක හැමදාම අපි කැමති විදිහටම ඉන්නවද? නෑනේ අවුරුදු 35 40 45 වෙනකොට මේ ඇස් දෙක අපි ගාව යන්නේ යනවා. ඉතින් ඒක අපට දැනෙනවා. ඒ වෙලාවට අපි කියනවා ඈත බලනකොට මට දැල දාලා වගේ ළඟ බලනකොට නීදුම වගේ බොන වෙලා වගේ තේරෙනවා. දැන් මේ ටික ටික කියන්න හදන්නේ මොකද්ද? සියලු කෙනා එතනින් වෙනස් වෙන්න ලෑස්ති. ඉතින් අපි අතවන්නව යන්න එපා ආපහු එන්න කියලා. මොකද්ද අතවන්නේ කමේ? ඒක තමයි පැලඳලා තියෙන උපස්තිවල. යන්න එපා පෙරතෙනුම මට ආය දෙන්න. ඉතින් යම් ප්‍රමාණයකින් ලැබෙන්න පුළුවන් නමුත් ඒක පෙර තිබුණ ඇහැ තරමටම සාර්ථකයිද? නෑ ආය අවුරුද්ද දෙක යනකොට කාච මාරු කරන්න නෑ ආයේ ආයන්න යනකොට ආය අතනමන්න වෙනවා. මම දැන් ඇස් දෙක මම දාලා යන්න පටන් ගන්න. කන් දෙකේ ඇහිීමක් ටිකක් පිරිසිදු වගේ වෙන්න ලෑස්ති වෙනවා. ඔය ටික හිඟගෙන ඉන්නකොට අතපය දිහා බලහම වෙනද තිබුණා වගේ නෑ දැන් ඒවා ඇකිලිලා රැලි වැටිලා. ඔය අතරේ මේ උදේ සහවසට නිසෝද නැද නැදා පිරිසිදු කරමින් කියාගෙන හිටපු දත් ටික ඒ ටිකත් සෑහෙන්න වියපත් වෙනවා. මෙච්චර කල් නම් බොහොම සෙනෙහසින් ඒක සුරක්ෂිත කළා. හැබැයි වේදනාව දෙන්න පටන් ගත්තට පස්සේ සමහර වෙලාවට හිතෙන්න පුළුවන් දත් නොතිබ්බනම් මොකද කියලා. ඒ තරම් වේදනාවයි දත් කැක්කමක් ඇතිවෙනවා මේ දෙනවා. මේට වඩා ලොකු කැක්කමක් නැතුව ඇති මේ ශරීරය කියලා. හැබැයි ඇහැ කැක්කම හදිස්ස කෙනා දෙකෙනවා. ඇස් කැක්කම තරම් නම් කැක්කමක් නැති ඇති. කන් කැක්කම තියෙන කෙනාට හිතෙන්නේ එහෙමයි කොණ්ඩක කියන කෙනාට හිතෙන්නේ එහෙමයි විලුඹක කියන කෙනාට ඔළුවක කියන කෙනාට බලහම ඔතන කතියාවත් පුදුමාකාර අමාරුවක් මේ ශරීරයේ තුල තියෙනවා. එහෙනම් වෙනස් වෙමින් බිඳි බිඳි මේක යනවා කියන එක අපට හොඳටම ප්‍රත්‍යක්ෂයි තේරුම් ගන්න ඉඩ තියෙනවා පුළුවන්. එහෙමනම් පරිජීවන විදං රූපං දැන් එදා තිබිච්ච රූපය නෑ. සීනකට රෝගනික් ධම් පබංගුරං මේක රෝගයක්. මේ ශරීරයේ රෝග ගොඩක්. භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? අට 90ක් ව්‍යාධි. නව 90ක් රෝග. මේක රෝග වලින් පිරින්න. මේක රෝග ආකාරයක්. රෝගයෙන් කියන කුරුල්ලා අදාතු කූඩුව තමයි මේකේ ඉන්නේ. කුරුල්ලා කූඩුව හැදුවට පස්සේ එයා ඉන්නේ කූඩුවේනේ. එහෙනම් මේක රෝගය කියන කුරුල්ලගේ කූඩුව නම් රෝගය හැම වෙලාවෙම මේ කූඩුව ඇතුලේ ඒ කුඩිය ඇතුලේ තියෙනවා. කොහොමද ඒ කුඩිය හදලා තියෙන්නේ? 900ක් නහරවැල්. 300ක් ඇටකූඩු. 900ක් නහරවැල්, 300ක් ඇටකූඩු. 300ක් ඇටකූඩු, 900ක් නහරවැල් වලින් ගැට ගහලා තියෙනවා.
ඊට පස්සේ ඒ ඇට කෝතු වලට මස් අලවලා තියෙනවා. මේ හරියට කටුමැටි ගහපු ගෙයක් වගේ. එහෙනම් කටුමැටි ගහපු ගෙය ඇතුලේ ලොකු ආරක්ෂාවක් තියෙනවද? ඒ දැකලා ඉති කටුමැටි ගහපු ගෙවල්. අර කණු ටික හිටවලා වරිච්චි බැඳලා ඊට පස්සේ මැටි ගෝල ගෝල හදලා අපි තියෙනවා. එතන හැමතැනම අතර තියෙනවනේ සිදුරු ඇති ගෝලයක තියෙන සිදුරක්. දැන් ආරක්ෂාව මදි. ඇතුලේ ඉන්නකොට රක්ති කරපෑන් දෙහින් ඇතුලට රිංගලා එන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ ඒකෙන් ආපහු මැටි ගාන්න සිද්ධ වෙනවා. එහෙමනම් මේ ඇට කෝතු වලට දැන් මස් අලවලා තියෙනවා. දැන් එහෙම තියාගෙන අපි පාරට දැස්සොත් මොනවා වෙයිද? පාරට ගහපු මිනිහට ඒ විදිහටම ගෙදර එන්න පුළුවන් වෙයිද? ඇටකෝතු වලට එන්න පුළුවන්කම තිබුණොත් ඒ එහෙම නැත්නම් පාරේ ඉන්න සත්තු මේවා ගලව ගලව කන්න පටන් ගන්නවා. ඉතින් යන කුරුල්ලෙක් ගලවනවා පාරේ ඉන්න සත්තුත් ගලව ගලව කනවා මස් ගොඩක් නේ යන්නේ. ඉතින් ඒ ආරක්ෂාව පතා මොකද කරන්නේ? ආරක්ෂාව පතා ඒ සියල්ල අමකින් වහලා තියෙනවා. ඒ නිසානේ අපි මේ රැකිලා යන්නේ. මේ අම තිබ්බ නැත්නම් යන්න වෙන්නේ නැහැ. සත්තු කනවා කියලා. එහෙනම් දැන් මේ සියල්ල හැමෙන් වහලා ඇතුළට මොනවද දාලා තියෙන්නේ? ඒ ඇතුළට පුළුවන් දෙයි. හැබැයි අපි කැමති දේවල් ඇතුළේ තියෙන්නේ. කැමති දේවල් නෙමෙයි ඇතුළේ තියෙන්නේ. නමුත් ඉස්සගෙන අකමැත්තෙන් නම් තින්ද වෙලා තියෙනවා. බඩවැල් වලට කැමතිත් නැහැ. ආමාශයට කැමතිත් නැහැ. ගර්භාෂයට කැමතිත් නැහැ. සිතාසිත කැමතිත් නැහැ. වතු ගඩුව වලට කැමතිත් නැහැ. මේ එකකටවත් කැමති බැතිලි තියෙනවා. ලේවලට කැමතිත් නෑ, සරව වලට කැමතිත් නෑ, සෙම වලට කැමතිත් නෑ, මොකෙකටවත් කැමති නෑ. නමුත් මේ අකමැතිම දේවල් මේක ඇතුළට එලා පුරවලා තියාගෙන ඉන්නවා. කරන්න බැරි වෙන නිසා. ඒ වගේ දේවල් ටිකටක් දැක්කොත් අපි හරිම පිළිකුල් දැක්කම සමහර අය කියන උදේ දැකපු අහවල් දේවල් නිසා මට කෑම කන්නත් බැහැ. මම ජීවිත කෑවෙත් නෑ, නවයක කෑවෙත් නෑ. ඒ තරම් තිනිකුයි. නමුත් ඒවා කොහෙන්ද එළියට ඇවිත් තියෙන්නේ? ඇවිත් තියෙන්නේ මේක ඇතුලේ. මගේ ඇතුළත් එහෙම්මම තමයි. එහෙනම් මේක රෝග ගොඩක් වගේම මේ ශරීරයේ ඒ කූඩුව හැදලා තියෙනවා ඒ විදිහට. මේ අපද්‍රව්‍ය ඇතුලේ පුරවලා තියෙන්නේ. රෝග නිද්දම් පබන් ගුණ. විජ්ජති කුති සන්දේහෝ ගත වෙන මොහොතක් පාසා මොකක්ද වෙන්නේ? බිඳි බිඳි යනවා කියලා කියන්නේ මොහොතින් මොහොත අපි මරණයට ලං වෙන එක සිද්ධ වෙනවා. මේ නික්කලයේ මත ජීවත් වෙන අස්තිර පදිංචි කරුවා කි. මොකටද අපි ඒක තේරුම් ගන්න? මේ හිතලයේ මත ජීවත් වෙන අක්තිව පදිංචි කරනවා. ගත වෙන මොහොතක් පාසා අපට මොකද්ද වෙන්නේ? අහිමි වෙනවා. මොනවද අහිමි වෙන්නේ? ජීවිතය මේ පින්නතුන් මෙතන වාඩි වෙච්ච තැන ඉඳලා මේ වෙනකොට විනාඩි 35කින් විතර ඕගොල්ලන්ගේ ජීවිතය ඕගොල්ලන්ට අහිමි වුණා. මම වාඩි වෙච්ච තැන ඉඳලා මේ වෙනකොට අද දැන් පැය දෙකමාරකින් විතර මගේ ජීවිතේ අහිමි වුණා. එහෙනම් ගත වෙන මොහොතක් පාසා මොකක්ද අහිමි වෙන්නේ? අපිට ජීවිතය අහිමි වෙන්නේ කියනවා. හැබැයි මේ කාරණාව අපි තේරුම් ගන්නවද? අදට වඩා හෙට යහපත් වෙන්න ඕනේ කියලා කවුරුත් හිතුවද? අපි එහෙම හිතන්නේ කවුරුත්. ජීවිතේ අහිමි වෙනවා. අහිමි වෙන ජීවිතයක් තියාගෙන අනන්ත දේවල් හිමි කරගන්න අපි අපමණ වෑයමක යෙදිලා ඉන්නවා. කෙනෙකුට ගහලා හරි කෙනෙක් මරලා හරි අනුන්ගේ දෙයක් හොරකම් කරලා හරි සැස් කරගන්න වෑයම් කරන අපිට තියෙන දේවල් අහිමි වෙවි. අහිමි වෙවි යනවා කියන එක අපි හිතන්නේ නැහැ. එහෙනම් විජ්ජති දිවිදිවි යනවා. පුති සන්දේබෝ කියන කෙනෙක් වැගිරෙනවා. මොනවද වැගිරෙන්නේ? මේ කය ඇතුලේ තියෙන දේවල් වැගිරෙනවා. මේ කය ඇතුලේ අපද්‍රව්‍ය ගොඩක්. කැටිකිලියක් වගේ නේද? කැටිකිලියක් තියෙනවා, කැටිකිලියකුත් තියෙනවා, දෙකම කය ඇතුලේ තියෙනවා. ඒකත් වඩා අපද්‍රව්‍යයක් මේ ඇතුලේ තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙහි තියෙන අපද්‍රව්‍ය පිටකරන්නේ එක දොරටියක් ඇද්ද
මදි. එක දරුවක් මදි. එනිසා දරුවට කීයක් තියෙනවද? මේ ශරීරයේ දරුවට 9ක් දිවා රාත්‍රී දෙකේ කරලා තියෙනවා. වහල නැහැ. දිවාර දෙකේම කරලා තියෙන්නේ ඇයි? ඇතුලේ තියෙන ඒවා එළියට දාන්නේ. ඇස් දෙකෙන් එළියට එනවා. අපද්‍රව්‍යනේ. අපි කැමති නැහැ ඒක කවුරුවත් දකින්නට කවුරුවත් දැක්කොත් පිළිකුයි. එයා පිළිකුයි කරයි. ඒ නිසා හැම වෙලාවෙම ලේසියක් අතේ තියාගෙන අපි ඇස් දෙක පිටිනවා විනාඩි 15 ඉස්සින් 15 ඉස්සින් ගමනක් යනකොට නම් ඕක පිළිතිනාව තමයි යන්නේ කාටවත් කෙනෙක් කියලා. එහෙනම් ඇස් දෙකෙන් එළියට එනවා. දොරවල් දෙකයි. කන් දෙකින් එළියට එනවා අපද්‍රව්‍ය. දොරවල් හතරයි. නාස්පුඩු දෙකකින් එළියට එනවා අපද්‍රව්‍ය. දොරවල් 6යි. කටින් එළියට එනවා අපද්‍රව්‍ය. දොරවල් 7යි. ඉතින් ඇතුලේ අපද්‍රව්‍ය තියෙන බවට හොඳටම සාධක අපිට මේ කටින් හඳුනා ගන්න පුළුවන්. බොහෝ වෙලාවට මුඛයෙන් හමන්නේ හරිම දුගඳක්. රාම දුර්ගන්ධේ. ඇතුලේ තියෙන දුර්ගන්ධේ තමයි ඉතින් පිටට හමන්නේ. ඉතින් දොරටු 7යි. මල පහ කරන මාර්ගයකයි මුත්‍රා කරන මාර්ගයකයි දොරටු දෙකයි 7යි 2යි 9යි. ඒ තමයි දොරටු 9යි. මේ දොරවල් එකක්වත් වහන්න පුළුවන්ද? දිවා රාත්‍රී දෙකේ මේකලා තියෙන්නේ. දිවාදේ දිකේම පිට වෙන්නේ. උදේක නැගිටලා බලහම ඇත්තම සමහර කෙනෙකුට අරින්න බැරි තරම් අපද්‍රව්‍ය තියෙනවා. කටින් හැලිලා වැක්කේලා අංගවලින් ගලලා අපි සමහර වෙලාවට ඒක දැන්නාම මොනවා හරි දාලා ආරලා ගන්නවා. නාස්තලින් තියෙනවා. මේ විදිහට දිවා රාත්‍රී දෙකේම ඇතුලේ තියෙන අපද්‍රව්‍ය එළියට පිට වෙනවා. ඒ කියන්නේ මේක වහලා තියලා එහෙම පාවිච්චි කරන්නේ නැහැ. නිරන්තරයෙන් අපද්‍රව්‍ය පිට වෙන්න උපදිනවා. උපදින්න පිට වෙනවා. මෙහෙමයි පවතින්නේ. විද්‍යති පුති සංදේහු. මේ එක දොරටුවකින්වත් වටිනා කියන දේවල් එකක්වත් පිට වෙලා නැහැ. ඒ නිසා මේ කය ගැන මනා අවබෝධයක ජීවත්වයේ බව සාජිතින් අංක දේශනා කරනවා. කායගත සතිය කියලා දේශනා කරනවා. කය ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න මේ කය පිළිබඳව විදර්ශනා කරන්න ඕනේ හැම වෙලාවෙම. ඒක තේරුම් ගන්න අපිට සම්මා සති එහෙම නැත්නම් සතිපට්ඨානයේ සීය සිහිය පිහිටවන තියෙනවා. ඒක මනා වූ සිහියක්. මේ අපිට නම් කිසිම සිහියක් නැහැ කියලා තමයි අපිට කියන්නේ. අපි කරන දේවල් පිළිබඳව යන ගමන් දිමන් පිළිබඳව අපට සිහිය අපිට සිහියක් නෑ. පාරේ යන කෙනා දන්නේ මම යන්නේ පාරේ කියලා. නොදන්න නිසා එයා මේ අකරගද්දයන්ට මූණ පානවා. ගල් වල හැප්පෙනවා, තුවාල වෙනවා, මේ පුතු ගැලවෙනවා. එයා විවිධාකාර අකරගද්දයන්ට මූණ පානවා. සමහර කෙනෙක් පාරේ යන දුරකථනයක් කතා කර කර යනවා. ඉතින් පිට දුරක් යනකොට එයාට අමතකේනවා මම මේ පාරේ යනවා කියලා. ඉතින් දන්නේම නැතුව සමහර වෙලාවට පාර නැදගෙන ඇක්කිලා ගැටිලා තුවාල වෙලා ජීවිතේ පවාරින් කරගන්න වෙලාව තියෙනවා. සමහර වෙලාවට මේ ගේ ඇතුළේ තියන්නේ අහවල් දේ දෙන්නේ. ඒක ගිහිල්ලා කල්පනා කරන්නේ නෝ මම මොකටද ආවේ කියලා. ආ එළියට ගිහිල්ලා කල්පනා කරනවා මම ගෙට ගිහින් මොකක් ගියේන්නද? මේ දෙතනින් හිතලා ගියත් ඒක තියෙන්නේ නැහැ. ඉතින් අපිට තියෙන්නේ නෑම කියලා දේශනා කරන්නේ. මොනවා හරි කප කපා ඉන්න කෙනා ධන්නේම නැතුව අත කපා ගන්න. පොල් ගන්න කෙනා ධන්නේම නැතුව අත ඒ ආයුධින් තුවාල කරගන්න. උදැල්ල ගත්ත කෙනා උදැල්ල වැදින තුවාල කරගන්න. මම මොකද කරන්නේ කියලා දන්නේ. ඒක හොඳට පැහැදිලි කරනවා සතිපට්ඨාන සූත්‍රයේ. අපි සිහියෙන් ජීවත් වෙනවා නම් කොච්චර වටිනවද? දැන් අපි කෑම කනවා. කෑම ටික අඟලලා අපි අතට ගන්නවා කටට දාගන්න සිද්ධ. අපි උන්ට තව ටිකක් අත තුනානේ ඔසවලා ගන්නකොට අපේ කට ඇරෙනවා. අපි දන්නවද කට ඇරෙනවා කියන්නේ? හොඳට හිතලා බලන්නකො. පුරාණේ තියෙන කෑම අඟලලා දැන් අතට අරගන්නේ කටේ තියාගන්නේ. නමුත් කෑම ටික මගට එනකොට කට ඇරිලා තියෙන්නේ. අපි හිතලා ඇරියද? නෑනේ. ඔබ කෑම කන්න ගිහිල්ලා බලන්නකො. කට ඇරිලා අපි දන්නේ නෑ. මනස සිහියෙන් ජීවත් වෙන කෙනා මගේ කට ඇරෙනවා කියලා දන්නවා. මම දැන් හපනවා කියලා දන්නවා. දැන් මම ගිලිනවා කියලා දන්නවා. දිල්ලේක දැන්
ආමාශය දක්වා ගමන් කරනවා කියලා දන්නවා. මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල මේ හැමතැනම සිහිය පිහිටවන්න කියනවා. ඒක තමයි කායගත සතිය බවට පත් කරගන්න පුළුවන්කම තේන්නේ ලෝකේ තියෙන ඉහළම පින්කම. ඒ කායේ අනිත්‍යතාවයෙන් අතින් සිහිපත් කරගන්න. මෙන්න බින්දෙනවා රැගිරෙනවා. එනකට අවසානයේ මොකද මේ කායය වෙන්නේ? අපි හිතමු මේ කාය තියාගෙන විවිධ දේවල් කරනවා. හැබැයි මෙයා පාලනය කරන කෙනෙක් ඉන්නවා. කවුද මෙයා පාලනය කරන්නේ? මේ කාය පාලනය කරන්නේ හිත කියලා නායකයෙක් ඉන්නවා. මේ ශරීරයේ ඉන්නවා හිත කියලා නායකයෙක්. එයා තමයි මෙයා පාලනය කරන්නේ. එයා තෝරන දේවල් තමයි යටි කරන්නේ. ඇහි තිල්ලමක්වත් ගහන්න බෑ එයාට හොරෙන්. නමුත් අපි ඇහි තිල්ලම් ගහනකොට අපි ඒක හිතලද කරන්නේ? අපි ඒක හිතලා නෑ ඇහි තිල්ලම් ගහන්නේ. නමුත් හිතෙන් සංඥාවක් දීලා තියෙනවා ඇහි තිල්ලම් ගහන්න කියලා. ඇඟිල්ලක්වත් හොලවන්න බෑ හිතට හොරෙන්. හිත කිනුත් තමයි හොලවන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් එයා තමයි මේ ඔක්කොම කරන්නේ අපි නිකන් රූකඩ වගේ. අපි රූකඩයක්. එයාට ඕන දේ තමයි කරන්නේ. එයා තමයි අපිට ලස්සන දෙන්නේ. එයා තමයි අපිට කැපෙන්නේ. එයා තමයි මෙයාගාව නවතින්න කියලා අපිට කිව්වේ. එයා තමයි මෙයාගෙන් ගැලවිලා යන්න කියලා අපිට කිව්වේ. අපි හැමෝම මේ පුද්ගලයා කියන දේවල් කළා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔහුගේ රූපණයක් බවටම පත් වෙන්නේ එපා. එයා අපි වැරද්ද තමයි කොළඹන්නේ. ඒ හිත කියන්නේ හැම වෙලාවෙම වැරද්දට යන කෙනෙක්. ඒ නිසා එයා කියන දේවල් නොකර හරි පැත්තට ගමන් කරන්න හැම වෙලාවෙම ඔහු කොළඹාගෙන යහපත් පැත්තට යන්න උත්සාහ කරන්න ඕනේ. හැබැයි මෙයා අපි කියනොත් උව කරන්න එපා කියලා එයා හොඳ පැත්තට යන්න ගියොත් හොඳටම යනවා. සම්මා සම්බුද්ධත්වයට ලක්පත්ුනේ මේ හිත. මහරහත් භාවයට පත්ුනේ මේ හිත මඟපල ලැබුවේ හිත. ඉතාම පල්ලෙහාට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේට පවා දසවද කොමනුව තැනට ගියේ ඒ හිතම තමයි. එහෙනම් මේ හිත පිරිසිදු කර ගැනීම නම් අතිශයින්ම වටිනවා. මේ අයේ ඉන්න ලස්සනම පුද්ගලයාට තමයි හිත කියන්නේ. හැබැයි එයාට තියෙන්නේ තාම කුංචි ආයු කාලය. කොච්චර දියාගේ ආයු කාලය? චිත්තක්ෂණ හතයි. චිත්තක්ෂණය කියලා කියන්නේ ඒ වේලේ කොහොමද කියලා කියන්න බැරි තරම් වේගවත්. එවන් සිත් කෝටි ගාන එක දිගට ඇති වෙනවා. එකට එක උදාහරණය මොන තරම් වේගෙන් ඇති වෙනවද කියලා දැන් අපි එකක් මේ සාකච්ඡා කළා. අපි අතේ මදුරුවෙක් වහනවා. දැන් අපි කියනවා මදුරුවට ගහන්න. දැන් අත උස්සලා මදුරුවට ගහනවා. මදුරුවට ගහනකොට හිත කීයක් ඇති වෙන්නේ? මදුරුවෙක් වෙනුව බල හිතුන ගහන්න හිතුන ගැදුවා. හිත තුනයිද මේ සිද්ධිය තුළ ඇති වුණා. සිත් කෝටි ප්‍රකෝටි ගාන අත උස්සලා පාස් කරනකොට ඇති වෙච්ච සිත් ගාන කෝටි ප්‍රකෝටි ගානයි. හැබැයි සිත් කෝටි ප්‍රකෝටි ගාන මේ වෙලාවේ පහළ වෙච්ච සියලුම සිත් විපාක දෙනවා කියන එකයි පුදුමයි. මදුරුවාට ගහනකොට පහළ වෙච්ච සියලුම සිත් විපාක දෙනවා. එක මදුරුවෙක් කලහම මටත් සංසාරේ එකපාරක් කැලිලා මැරෙන්න වෙනවා නම් කමක් නැහැ. අර පහළ වෙච්ච චිත් ගානට කැලෙන්න සිද්ධ වෙනවා මට. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සංසාරය අතිශයින්ම භයානකයි කියලා. කුංචි හතෙක් මරනකොට පහළ වෙන සිත් අඩුයි. කෝචි ගානේ එක පාඩින් ඉවරයි නේ කතා. අනිත්වාගේ මරන්න ගියොත් එයා පහසියෙන් මරන්න බෑනේ. විනාඩි 10ක් විතර එයා මරන්න බැලුවොත් මොන සිත් කන්දරාවක් පහළ වෙන්නේ? සංසාරී කී භවයේ කාලියමරක් විදිහට නැරෙන්න සිද්ධ වෙයිද? ඒක විශේෂම සිද්ධ වෙනවා. මෙහෙම ජීවත් වෙන අපි මරණම් තන් ජීවිතං ජීවිතයේ තුල හොඳ හෝ නරක සිද්ධ කර කර ඉඳලා අන්තිම ජීවිතේ මරණයෙන් කෙරෙන වෙනවා. මරණම් තන් ජීවිතං කොහොමද නැරෙන්නේ? අර අපි සඳහන් කරපු මාව පාලනය කළ ප්‍රධානියා එයා තීරණය කළොත් දැන් මේ ගේ ඇතුලේ මට ඉන්න බැහැ. මම මේ ගේ දාන යනවා. එයා ගේ දාන යන ආකාරය විවිධයි.
සමහර වෙලාවට අපේ ගේ දික්ටි පුපුරලා වහලේ කැරිලා ලී දිරන තියෙනකොට අපි තීරණය කරනවා දැන් අලුත් ගියක් හදන්න ඕනේ මේක දරුවොත් එක්ක ඉන්නේ කාරි භයානක වැඩක් කඩා වැටෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි දැන් එතකොට මේකේ දිරන දැන් හොඳටම දිරන අවුරුදු 80ක් විතර වෙලා මේකේ දැන් එයාත් හොඳටම දිරන වැඩිට ගන්නවත් බෑ හෙලින් කරන්නවත් බෑ ඉතින් එනිම් ඇතුලේ ඉන්න කෙනා තීරණය කරනවා දැන් මේ දිරාපු ගේ මම හිටියා ඇති ආවිෂයයි උෂ්ණයයි විඥානයයි කියන ධර්මතාවයේ මේ තුන් දෙනා එක කියලා මේ ගෙයින් එළියට යනවා මේ තුන් දෙනා එළියට ගියාට පස්සේ අපි මේකට මොකද කියන්නේ මේ දෙක අපි කියනවා ඒක දැන් මල නිමියක් බවට පත් වෙනවා ඇතුලේ ජීවත් වෙන අය නෑ ආවිෂයයි උෂ්ණයයි විඥානයයි මේකෙන් එළියට ගියා එන්නරුණා වෙන මොකක්ද කියලානේ ඒ තුන් දෙනා ගේ අතරලා ගිහිල්ලා සත්‍යාගයේ භවයේ එතනින් ඉවරද නෑ එයා වෙන ගියත් හදනවා හදන්න ඔක්කොම කරලා එයා පිට වෙලා තියෙනවා නෑ හදන්න ඔක්කොම කරලා පිට වුණා කියන්නේ කොහොමද මේ කය අතරලා මරණාසන්න වෙලා අන්තිම තත්පර කිහිපේ ජීවෙන වෙලාවේ හරි එයා දකිනවා ඊළඟට සමන් උපදින තැන අපායේද තිරිසන් යෝනියේද ප්‍රේතනිකායේද අසුරනිකායේද ඉපදෙන්නේ කියන දැකලා තමයි නැත්නම් නැත්නම් මනුලවද දෙව්ලවද කියලා දැකලා තමයි සතර අපායේද සුගතියේද කියලා දැකලා මැරෙනවා ඒ කියන්නේ උපදින තැන හදලා තීරණය කරන තමයි මෙහෙන් පිට වෙන්නේ පිට වෙච්ච ගමන් අතරක් නෑ උපදින්න ඉන්න දෙනා කතා කරන අන්තරා භවයක් තියෙනවා මාස ගානක් අවුරුදු ගානක් යනවා අතනින් හම්බුනා මෙතනින් හම්බුනා තාව මම්ම කෙනෙක් වුණාද මහා මොනවද දේවල් කියනවා හරියට නමුත් පිරිසිදු බුද්ධ වාචිකයේ එතන මෙතන අතාරින්නේ අනිත් කෙනාලගේ මොමන අතර මෙතන අතහැරීමක් ඊළඟ උපතක් ළඟ අතරක් නැති තරම් මේ වේගවත් බව වාග්යතුන් වහන්සේ පැහැදිලි කරනවා නිසා ඒ මරණේ ජීවිතේ මූණ දෙන්න තියෙන අතිශය භයානක අන්තිම අත්දැකීම. ඒක අතිශය භයානක අන්තිම අත්දැකීම බවට පත් වෙනවා. නැරෙන වෙලාවට හරියට වේදනාව දැනෙන නිසා. ඒ සමහරලා කියනවා මැරෙනකොට රිදෙයිද කියලා. මැරෙනකොට රිදෙන තරම් ජීවිතේ කවදාවත් රිදෙලා නැහැ. පරණ වේදනාව ප්‍රකාශ කළ හුඟක් අය බුදු පියාණන් වහන්සේ අවබෝධ කරන සර්වඥතා ඥානයෙන් දේශනා කළා. මහා රහතන් වහන්සේලා ඒක දේශනා කළා. මරණ වේදනාව අනාථපිණ්ඩික සිටුතුමා සරියුත් මහා රහතන් වහන්සේට ඒක ප්‍රකාශ කරනවා. ධනංජානි වාස්මණය සරියුත් මහා රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා. චන්ද ස්වාමින් වහන්සේ සරියුත් මහා රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා. මේ ශාසනයේ හුඟක් දෙනා මරණ වේදනාව කියේ සරියුත් මහා රහතන් වහන්සේට සෑහෙන දෙනෙක් කියලා. ත්‍රිපිටකයේ ගොඩක් දුරට සඳහන් වෙන උන්වහන්සේට දේශනා කරපු කරුණ සමහර තැනන් සරියුත් මහා රහතන් වහන්සේ අපායට යන්නේ හිතුව ඒ සුභචීත හැරෙව්වා. නමුත් ඒ උන්වහන්සේගේ පුණ්‍ය භාගිය නිසා එමණ රජනව මැරෙනකොට අපමණ තිබෙන ජීවිතයේ භයානකම වේදනාව තියෙන්නේ මරණ මංචකින්. මේ කරුණ අපේ අහලා තියෙන අනාථපිණ්ඩික පිණ්ඩිකෝ වාග් සූත්‍රයේ ධනංජානි සූත්‍රයේ සංඝෝ වාග් සූත්‍රයේ මේ වගේ පැහැදිලි කරනවා මරණ වේදනාව. පුදුමාකාර වේදනාවක් සුඛේ දැනෙනවා හරියට කුළු ගෙඩියකින් ඔළුවට ගහනවා වගේ ඔළුව පිටෙනවා. ඒනකට බඩ ඇතුළට කවුරු හරි පිළියක් අරගෙන බැහැලා මූණු ගෙඩියක් කපනවා වගේ බඩ ඇතුළේ කපාගෙන යනකොට කොහොම රිදෙයිද එහෙම රිදෙනවා කියන සඳහන් කරනවා. ශක්තිමත් පුද්ගලයේ හිත වටේට ලනුවකින් ඔතලා ඔතලා දෙපැත්තට අදිනකොට මොන තරම් හිස වෙලුවරි හිර වෙලා වේදනාව ගෙනීද ඉතරම් වේදනාව හිසේ දැනෙන බව සඳහන් වෙනවා. ශක්තිමත් පුද්ගලයෝ හතර දෙනෙක් මේ පුද්ගලය අරගෙන මහා ගිනිඳුරු මැලයක් ගාවට ගෙනහිල්ල අඟුරු උඩ තියන්නේ නැතුව රස්නෙට ලං කරනවා. අඟුරු වලට ඉතාම ලං කරනවා. එතකොට ඇති වෙන දැනෙන්න මොන තරම් ඉතරම් ශරීරයේ දැනෙනවා කියලා සඳහන් කරනවා. මේ වේදනාව විනි අතරේ පුද්ගලයාට මෙලි මෙලි පේන්න පටන් ගන්නවා තමන් ජීවත් වෙන කාලේ කරපු දේවල්. පුංචි කාලේ කරපුවා දැන් අමතකයි අපිට. තරුණ කාලේ කරපුවා සමහර විට අපට අමතකයි. වයස්ගත වෙනකොට හොඳටම අමතකයි කරපුවා.
ඉතින් මැරිලා යන වෙලාවේ මේ ඒ වෙලාවේ සිටවිලි ටිකයි ක්‍රියාකාරකම් ටිකයි එක විතරක් මැරෙයිද? එහෙම මැරෙන්නේ නැහැ. මරණාසන්න තත්ත්වයට පත් වෙන අපමණ වේදනා විඳ විඳ කිසි කෙනෙක් එක්ක සමහරට වචනයක්වත් හුවමාරු නොකර ජීවිතයත් මරණයත් අතර අපමණ සතුටට යෙදලා ඉන්න පුද්ගලයාට තමන් ජීවිතයේ උපන්න මොහොතේ ඉඳන් මේ ඇඳට ඇවිල්ලා මේ දුක විඳිනකන් කරපු දේවල් හරියට වීඩියෝ දර්ශනයක් වගේ තේින්න පටන් ගන්නවා. අපි තාමත් කියලා කිච්ච දේවල් ඔක්කොම මේ දර්ශන පටියේ සඳහන් වෙලා තියෙනවා. ඒක අපිට පෙන්වගෙන 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 යනවා. ඉතා වේගවත්. නමුත් සියල්ල අපිට එතන මං අසතු වෙන දේවල් තියෙනවා. එතන මට දුක හිතෙන දේවල්, බය හිතෙන දේවල් මං කරලා තියෙනවා. ඒක කිසියම් තැනක නවතින දුක හිතෙන, බය හිතෙන දේවල් මං ජීවිතේ කරලා තියෙන්නේ. මේ දර්ශනයේ තමයි සමහරට ඊළඟ උපතට හේතුව මේක සතර පාරේ පිළිදෙන දර්ශනයක් වෙන්නේ බොහෝ දුරට තියෙන ඉඩ කඩසියෙට 100ක් වෙන්න පුළුවන්. මරණය මේක ඇතුළත දැහැගෙන ගිනි කඳක් දැස්සා වගේ කුච්චනවා ඇතුළ මරණ වේදනාව. කරපු අකුසල් හේතුල මතුවේවි තේ වේදනාව තවත් ඉහළයි. මෙලව දාල යන්න බැරි දේවල් පිළිබඳව තව අපමණ වේදනාවයි. ඒවල් දොරවල් දාන වාහන දී දරුවෝ ස්වාමි භාර්යාව දාල යන්න බැරි මේ සියලුම වේදනාවන් අතර හිරවෙන මේ පුද්ගලයා මොන තරම් වේදනාවක් විඳිනවද කියන එක අපිට හිතා ගන්න බෑ. ඒක ඍද්ධිමත්ින් ගෝචර කරගත්ත දෙයින් අපිට දේශනා කරන්න. ඊළඟට මේ පුද්ගලයා ශාරීරික වේදනාවෙන් කැවෙනවා, කරපු දේවල් වලින් කැවෙනවා, මරණයේ දුකින් කැවෙනවා. ඔය අතර ඇතුළේ තියෙන සෙම පුද්ගලයාගේ ශරීරයේ සෙම. මේ සෙම තත්ත්ව නැගී ඉහළට ඇවිල්ලා ඝන වෙවි ආස්වාස ප්‍රාස්වාස මාර්ගයේ ටික ටික වහන්න පටන් ගන්නවා. එතකොට අමාරුයි හුස්ම ගන්න අමාරුයි. එයා අමාරුයෙන් හුස්ම ගන්නවා, වේගෙන් හුස්ම ගන්නවා. තවත් අමාරු වෙනකොට එයා තවත් අපහසුයෙන් හුස්ම ගන්න බව අපිට පේනවා. ඒ සෙන සත්ත්වය ඉරාගෙන හුස්ම ගන්නකොට හඬක් පිටවෙන්න පටන් ගන්නවා. එතකොට අපි කියනවා දැන් නම් පණ අදිනවා වගේ කියලා අපි කියනවා මේ සද්දේ ඇහෙනකොට. එහෙම කියලා අපි කියනවා තව වැඩි වෙලාවක් ජීවත් වෙන එකක් නෑ කියලා. එසේ වෙතත් එයා මේ වෙනකොට ආහාර ගන්නෙත් නෑ, මුකුත් ගොන්නෙත් නෑ. සමහර වෙලාවට දින ගණනක් හොඳටම අස්වානිකයි. සෙම සත්ත්වය බලවත්. ඒ ඇවිල්ලා මේ ආස්වාස ප්‍රාස්වාස මාර්ගයේ හොඳටම හිර කරලා වහලා දානවා. එතකොට තමයි අර වේදනාව සමහර විට ගොඩක් දුරට දැනෙන්නේ. පටන් ගන්න හුස්ම හිර කරගෙන විනාඩියක් සමහරක් ඉන්න උත්සාහ කළොත් ඉන්න බැරි බව අපට තේරෙන්නේ. ඒ වේදනාව දැනෙන්න පටන් ගනී. නමුත් මෙයාගේ ආස්වාස ප්‍රාස්වාස හිර වෙලා සමහර වෙලාවට විනාඩි 3-4ක් එයා ඉන්න පුළුවන්. එතකොට කොහොම වේදනාවක් දැනෙයිද කියලා අනුමාන කරන්න ටිකක් හුස්ම නොගෙන ඉඳලා බලන්න. එහෙමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ භයානක වූ මරණයට මූල බිඳ සූදානම් වෙන අපි කුසල් වඩලා තිබුණා නම් බොහොම වටිනවා. ඒවං ජාතේන මච්චේනේ කස්සබ්බං කුසලං බවුන් උපන්නා වූ පුජ්‍යලයා බොහෝ කුසල් සිද්ධ කරගෙන තිබුණා නම් ඔහු අපමණ සතුටින් මැරෙනවා. එදාට ඔහුට මරණයේ දුකක් නෙමේ සැපක්. නමුත් අකුසල් මනම් කරගෙන තිබුණේ ඔහුට මරණය අතිශයින්ම වේදනාකාරී. එහෙමනම් ඔබත් මැරෙන කෙනෙක්, මමත් මැරෙන කෙනෙක්. ජීවිතේ හරි වටිනවා. අපමණ සිල් රැකලායි මිනිස් ජීවිතේ ලැබුණේ. ලෝකේ සතුටු කරලා මෞත්‍යන් නෑදෑයින් හිතවතින් සතුටු කරලා අපි ඉපදුනේ. එහෙමනම් ජීවිත කාලය සතුටින් ගෙවන සියලු දෙනා සතුටින් කියලා ජීවත් වෙලා මැරෙන මොහොත සියල්ලන්ටම වඩා සතුටින් මම මැරෙන්න තීරණය කරගත්ත ජීවිතය පෝෂණය කරන්න පුළුවන් නම් මනුස්ස ජීවිතයෙන් සෑහෙන ඵලයක් ලබා ගන්න අපි මේ උතුම් බුද්ධාන්තරයෙන් තුනේ. එහෙමනම් මායя දැකලා hina වෙලා මැරෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්න ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය වාසනාව උදා වේවා. මේ දැඩි දුක් ගෙනෙන පංච උපාදාන සංදේ පිළිබඳ මන අවබෝධයෙන් ජීවත් වෙන්න, මායාවෙන් මිදෙච්ච සත්‍ය දැකලා ජීවත් වෙන ජීවිතයක් පෝෂණය කරන්න මේ උතුම් තින්කමේ ආනුභාවයෙන් ඔබට ශක්තිය, ධෛර්යය, වාග්ය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වයේ පොල්ගොල්ලේ පදිංචි WAS සේනාරත්න මහතා ඇතුළු සිටින්වත්
පිරිස විසින් ඒ අයගේ උතුම් අරමුණු කීපයක් තියෙනවා පරලෝකගත W.A. සිරිසේන පියාණන්ට A.G. පේත්‍රික් පියාණන්ට W.M. C.W.A.B. වික්‍රමසිංහ පියාණන්ට Edwin විජේමාන පියාණන්ට A.D.M. බිසෝමෙන් කී මෑණියන් ඇතුළු මේගිය සංසාරගත සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී සිට විශ්‍රාමල D.D. විජේමාන මහතාට සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාමල තේජා කුමාරී වික්‍රමසිංහ යන දෙපළගේ විශ්‍රාම දිවිය දහම්මාවතේ උතුම් නිර්වාණය දක්වා පැමිණෙන්න ඒ දෙදෙනාට ආශිර්වාද කිරීමත් සුජීවත්ව වෙසෙන මෞපිය වරුන්ට T.K. වික්‍රමසිංහ මෑණියන්ට W.A. බේබිනෝනා මෑණියන්ට M.W. බණ්ඩාර මෙන්කේ මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට සියලු ඥාති මිත්‍රාදීන්ටත් මෙම පුණ්‍ය කර්මයට උපකාර කරන සමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සැමට ආසන්න භවයකදී උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒක අමතරව රටදැර සමයේ වෙලෙකින් දිවිපදී සැදී උතුමන් ගිහි ප්‍රභූන් සහ අභේ කරණ විදුවන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම, ආබාධිත කරණ විදුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, අත්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් ඇතුළු පරිණිකායික අතිපූජ්‍ය මහානායක අනුනායක මාහිමිපාණන් වහන්සේලාටත් මෙම අත්ගිරි ගෙඩිගේ රාජමහා විහාරාධිකාරී පොළොන්නරුව ඓතිහාසික සරස්මස්ථානාධිපති අතිපූජ්‍ය අවසරයි ලේනරුවෙන් ශ්‍රී උපාලි අත්ගිරි අනුනායක මාහිමිපාණන්ටත් බෞද්ධ මාධ්‍යාලයේ නිර්මාතෘ සහ සභාපති කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අවසරයි පූජ්‍ය පාද දරණාගම කුසල ධම්මනාථයන් ඇතුළු සියලුම පූජනීය මහා සංඝරත්නයට දීර්ඝායුෂ හා නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම දේශිකයන් වහන්සේටත් මෙම පුණ්‍ය කර්මයට සහ සම්බන්ධ වූ සහභාගී වූ හා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමක් මේ පින්වතුන්ගේ උතුම් අරමුණයි. පින් අනුමෝදන් කළ සියලු දෙනාට මේ මහඟු පින්කම අනුමෝදන් වේවා. සෙත් ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. සද්ධර්ම ශ්‍රවණය කළ ගායක පින්වතුන් ඇතුළු ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනාට පින් අනුමෝදන් කළ සියලුම දෙනාට සිතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත පාරමිතාවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්තු කාලේන සත්‍ය සම්පත්‍ති හෝති චේතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. Thank you.